ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ පන්දු යවන්නෙක් වන නුවන් කුලසේකර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙලා තිබෙනවා. 2007 වසරේ ලෝකයේ දක්ෂතම පන්දු යවන්න අමුණු කුලසේකර අවතක්සේරු කරමින් කතා කරන්න අසන්ත ද කවුද වගේ ගැටලුවක් ලංකාවේ හැම ක්‍රිකට් ප්‍රේක්ෂකෙක්ටම ඇති වෙලා තිබෙන බව පේනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතාම දුර්වල ක්‍රීඩා විලාශයක් දක්වා තිබියදීත් නැවතත් අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීම ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ඉවසීම තවත් අඩු කරන්න පටන් අරගෙන තිබෙනවා. දැන් තේරීම් කමිටු සභාපති වෙලා ඉන්න අසන්ත ද මෙල්ගේ ක්‍රිකට් අතීතය මොන වගේද කියලා පොඩ්ඩක් හොයලා බලන්න මේ වීඩියෝවෙන් ඉඩක් මෙමෙනවා. වර්ෂ 1959 දී උපත ලබන අසන්ත ද මෙල් කොළඹ ඉසිපතන හා රාජකීය විද්‍යාලවලින් අධ්‍යාපනය ලබලා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන අසන්ත 1982 දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නවා. ලංකාවේ පළමු ඉනිම ලකුණු 218කින් අවසන් වූවත් එංගලන්ත පළමු ඉනිම ලකුණු 223කට සීමා කරන්නට ලාංකීය ක්‍රීඩකයන් සමත් වෙනවා. දිවා ආහාරයට තරගයෙන් නතර කරන විට එංගලන්ත පිලේ දැවී ගිය කඩුලු තුනටම හිමිකම් කියන්නේද අසන්ත ද මෙල්. ලංකාව සහභාගී වූ මෙම සමාරම්භක ටෙස්ට් තරගාවලියේ එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 70කදී මෙල් විසින් දවා කරනු ලබනවා. එංගලන්තයට එරෙහිව ලංකාව ජයග්‍රහණය කළ පළමු එක් දින ජාත්‍යන්තර තරගයේදීද කැපිපෙනෙන දස්කම් දක්වන්නට මෙල් සමත් වනවා. පසුව පළමු තරගයේදී මෙල් ලකුණු 34ට කඩුලු 4ක් දවා ගත්තා. මෙහිදී පැවති තරග දෙකේම හොඳම පන්දු යවන්නා බවට පත්වන්නේද අසන්ත ද මෙල්. එංගලන්තයේ හා පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී මෙල් කඩුලු 11ක් දවා ගන්නට සමත් වුණා. ඉන්පසුව ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදීද අසන්ත ද මෙල් කඩුලු 5ක් දවා ගත්තේ ලකුණු 68ක් පමණක් ලබා දෙමින්. අසන්ත ද මෙල් පසු පෙළ පිතිකරුවෙක් වශයෙන් තම දක්ෂතාව මැනවින් පෙන්නුම් කරන්නේ වර්ෂ 1983 දී මැද්‍රාස් කණ්ඩායමට එරෙහිව නමවන ක්‍රීඩකයා ලෙස පැමිණ අටවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එහිදී අසන්ත ද මෙල් ලකුණු 100ක් ලබා ගත්තා. එපමණක් නොව 1983 දී එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී නව සීලන්තයට එරෙහිව ලකුණු 32කට කඩුලු 5ක් දමා ගන්න ලැබුවා. ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් දමාගත් ලංකාවේ පළමු පන්දු යවන්නා වශයෙන්ද අසන්ත ද මෙල් ඉතිහාසයට එක්වනවා. එම ලෝක කුසලාන තරගාවලියේදී මෙල් දෙවන වැඩිම කඩුලාභිය බවට පත්වන්නේ කඩුලු 17ක් ලබා ගනිමින්. ඉන්දියා ක්‍රීඩක රොජර් බිනි පළමු ස්ථානයට පත්වන්නේ කඩුලු 18ක් ලබා ගනිමින්. එකල ලාංකීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ සර් ග්‍රේ සෝබර්ස් වැනි ප්‍රවීණයන්ගේ ආභාෂය තම ක්‍රීඩා හැකියාවන්ට එක් කර ගන්නට මෙල්ට අවස්ථාව උදා වුණා. අසන්ත සමග කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස රුමේෂ් රත්නායක සහ විනෝදන් ජෝන් ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත් තම ධනහිසේ ඇති වූ ආබාධයක් නිසා 1987 දී මෙල් ක්‍රීඩාවට සමුදෙන විට වයස අවුරුදු 28ක් පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කෙටි කාලය තුල වුණත් තමන්ගේ කණ්ඩායමට උපරිම සාධාරණයක් ඉටු කරපු ක්‍රීඩකයෙක් විදියට අසන්තව හැඳින්වීමේ වරදක් නැහැ. කොහොම වුණත් ඉන් පසුව වර්ෂ 1999 සිට තේරීම් කමිටු සාමාජිකයෙක් විදියට තමන්ගේ දායකත්වය ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙනවා. වර්තමානයේ දෙවන වරටත් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස අසන්ත කටයුතු කරන්නේ එවන් පසුබිමකයි. මේ දක්වා අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තේරීපත් වුණු අති දක්ෂ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් වෙනුවෙන් මොහු දායකත්වය දක්වා ඇති බව කියන්න පුළුවන්. ආරම්භක ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් විදියටත් අවුරුදු 20ක තේරීම් කමිටු අධ්‍යක්ෂකම් තිබෙන සාමාජිකයෙක් විදියටත් තමන් රට වෙනුවෙන් සහ කණ්ඩායම වෙනුවෙන් දරන වගකීම ගැන හොඳ අවබෝධයක් අසන්ත ද මෙල්ට ඇති බව අපි විශ්වාස කරනවා. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වපු පසුබෑම කණ්ඩායමේ සහ කමිටුවේ දුර්වලතා හඳුනා ගන්න භාවිතා කරමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරන්න අසන්ත ද මෙල්ගේ දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ඉතා තදින් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යම් පසුබෑමකට ලක් වෙලා තිබෙන මේ අවස්ථාවේ ප්‍රේක්ෂකයන් වශයෙන් අසල්වැසි ඉන්දියාව වගේ හැසිරෙන්නේ නැතුව යම් ඉවසීමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය දෙයක් කියන එක මතක් කළ යුතුමයි.